আপের আটা তোলা, আপে মাউব মতুলা রাতিন পিঠে জায়গা গ্রহায়কেন আন্তর্জাতিক লো জায়গাত্ব বিশেষিত পুদ্গলেন বিশেষ স্থান ওবে আলিন্দেটে ওবে জাঙ্গম দূরকথনে হারহা পেন মানেট গেন্ন তমাই লাক্তি জীবী মে উৎসাহ করান্নি। ইতিং আদ মাগে উৎসাহয় এহেম বেনকোট মাট বিশেষিত পুদ্গলেক হাম্বৌনা লোকে জায়গাত্ব তম আধিষ্ঠান শক্তি ලංකාව රජයේ ලෝකෙ ඉදිරියේ ලෙල දෙන්න සකස් කළ පුද්ගලෙක් හම්බ වුණා. ඇත්තට මම දන්නේ නැහැ ඔහු කොයි තරම් මේ රටේ මිනිස්සු දන්නවද කියලා. කොයි තරම් ඔහු ඇගෙයිවද කියලා මම දන්නේ නැහැ. මට මතක් වෙනවා ලෝක කරාටේ ශූරයෙක් වන බෲස් ලී මේ වෙනකොට ඔහු ප්‍රකාශයට පත් කර තිබූ දෙයක් පිළිබඳව. ඒ තමයි ප්‍රතිවාදියා පහරවල් දහස් ගණනක් ඉගෙන ගත්තට ප්‍රශ්නයක් කරගන්න එපා. හැබැයි ප්‍රතිවාදියා එක පහරක් දහස් වාරයක් ප්‍රගුණ කළ ප්‍රතිවාදියා පිළිබඳව දැඩි අවධානයෙන් යොමු වෙන්න කියලා. ඒ වගේම තම ශාස්ත්‍රය දැඩි අවධානයෙන් හොඳින් ප්‍රගුණ කරපු තම ජීවිතය ලේවලට කරාටේ කියන ක්‍රීඩාව ඇතුළට දාගත්තු යුරෝපා ශ්‍රී ලංකා කරාටේ දෝ සංවිධානයේ නිර්මාතෘ ප්‍රධාන උපදේශක ලෝක එක්සත් කරාටේ අධිකාරී ආසියාතික කලාපයේ උපසභාපති ඉතාලියේ කරාටේ ඔලිම්පික් කමිටුවේ රටවල් 34ක සමාජිකත්වය දරන යුනයිටඩ් වර්ල්ඩ් කරාටේ අධිකාරියේ නිර්මාතෘ සහ ශ්‍රී ලංකා සභාපතිත්වයේ දරන රෝහණ විජේමාන මහතා තමයි අද ඔබට අපි හඳුන්වා දෙන්න හදන්නේ. ආයුබෝවන් මහතා. ආයුබෝවන්. ආයුබෝවන්. මම ඔබතුමන්ට විජේමාන් මහත්මයා කියනද ශිහාන් සෙන්සේ මාස්ටර් කියලා කතා කරන්නද? ඔය නම් වලින් මොන විදිහට හඳුන්වුවත් රෝහණ විජේමාන් කියන මාස්ටර්. හොඳයි. මම හරි කැමති මේ රෝහණ විජේමාන් මහත්මයා කියලා කතා කරන්න. මොකද හේතුව ඉතාමත්ම වටිනා චරිතයක් මේ නම තමයි අපිට එළියට දෙන්න ඕන. ඒ නිසා මේ අපි ඉතින් අද කතාබහට ලක් කරන්න සූදානම් වෙනකොට මට මතක් වෙන ඇත්තට මහන්න ඕනම දෙයක් තියෙනවා. ඔබ ඉතාලි ජාතිකයෙක්ද? ඉතාලියේ තම ශ්‍රී ලාංකිකයෙක්. මම ඒක ඇහුවේ වසර 20ක පුරේෂිභාවයක් තියෙනවා ඉතාලි ජාති ඉතාලියේ ජීවත් වීම පිළිබඳව අවුරුදු 30ක්. අවුරුදු 30ක්. ඉතින් මේ ඔබේ කරාට ජීවිතයේ ආරම්භය පොඩ්ඩක් මතක් කළොත් මම මුලින්ම කරාටේ අධ්‍යයනය 1984 84 සිට 1993 වෙනකම් ශ්‍රී ලංකාවේ කරාටේ ක්‍රීඩාව අධ්‍යයනවා. ඒ කරාටේ ක්‍රීඩාව ප්‍රගුණ කරේ ශ්‍රී ලංකාවේ තුරට. 93 පසුව මම යුරෝපයට යන්න ලැබුණා. යුරෝපෙන් ඊට පස්සේ මුල්ම අවධිය ටිකක් අපාසු වුණා. ඇතරම කිව්වොත් ලංකාව තුළ ඔබ කරාටේ ආරම්භ කිරීමෙන් පසුව මට හිතන ඔබට ගුරුවරයෙක් ඉන්න ඇති. ඔබට දෙමව්පියෝ ඉන්නවා, සහෝදරයෝ ඉන්නවා. ඔබගේ අතීතය පොඩ්ඩක් මතක් කළොත්. මගේ ඒ පළවෙනි ගුරුවරයා නම් මතක නැහැ. මම අවුරුදු 11 කරාටේ. මගේ සහෝදරයා වන මගේ අක්කා තමයි අක්කගේ සහෝ යාළුවේ මුලින්ම පන්තියේ කරාටේ පන්තියේ මාව එක්කන්ගේ සහෝදරි කෝරේ. ඊට පස්සෙ මාස කීපයක් තමයි කරාටේ කරදරන් ලැබුණේ. මොකද යන්න අපහසුතාවය හින්දා ඒ කාලේ පොළොවට මම පාන්දුරේ නම් කල්පට යන්න ඕනේ වුණ හින්දා ඒ අවධියේ වෙනත් ආර්ථික අපහසුතාව තියෙන්නේ නැති ඒක මගේ වුණා. ඊට පස්සෙ නැවත මම නවේ වසර විතරනකොට දසු හතරදී නව තාපව කරට ක්‍රීඩාව ආරම්භ කරා. මගේ ඒ වෙනකොට ගුරුතුමා වුණේ ටීවී ප්‍රදීප් සහ කේෂින් කාන් කරන්න සංවිධානය තමයි මම මූලික කරන්න තැන්නේ. ඒ වෙන විට එම සංවිධානයේ ප්‍රධාන උපදේශකවරයා වශයෙන් කටයුතු කරේ අතුල දන්තු නිමිතත්. ඒ ඇවිල්ලා එතුමාගේ ඇත්තරම කිව්වොත් ආරම්භය. ඒ ආරම්භය තුළ තම ආදරණීය සහෝදරිය පිළිබඳව මතක් කරා.
අතර මේක ඉතාමත් වටිනවා. ඉතින් ඒ වගේම මම හිතනවා ඊට පස්සේ ඔබේ මේ ජාත්‍යන්තර කරාටේ ශූරතාවල තරඟාවලි ජයග්‍රහණත් එක්ක ඔබ බැබලෙනකොට ඔබට මොන වගේ පසුබිමක්ද තම පවුල තුල නිර්මාණය වුණේ? මට වුණාදීදී මගේ පියා තමයි මට කැමති මොකද පියා බොහොම ක්‍රීඩාවට මේ සටන් කලාවට බොහොම ලැබි කෙනෙක්. ලැබි කෙනෙක්. ලැබි කෙනෙක්. තාත්තා තමයි මට මුල්ම රුපියල් පහ පහ කොහොමද මට දෙනවා මම ඒක තියාගෙන රුපියල් මට මතකයි ඒ කාලේ 500 රුපියල් 30ක් දුපේද දෙවුණා 35 කරා ওই විදිහට මම පන්තිය ඇරලෙන ඒ වාසිය මොන හරි පුතේ කන්නේ කියලා සංකේතෙන්නේ මගේ තාත්තා තමයි. 1985 දී මගේ තාත්තා නැති වුණා. නැතුණා මම කාලේ තරම් ගිනව ටිකක් මාස කිහිපයක් අඩාල වුණා. ඊට පස්සේ නැවත පාන්දරේදී නැවත ආපහු ගුරුවරයා වන්දන නැවත ආපහු මන්දිර පාසල් පොඩි කටයුතු පාසල් ගියා. ඊට පස්සේ ඉතින් මට මගේ අම්මා තමයි ඉදිරියට යන්න අවස්ථාව දුන්නේ. නැද. ඔබගේ මේ ඊට පස්සේ ඉතාලි ගමනින් පස්සේ කොහොමද මේ අන්තර්ජාතික ලෙස මේ කරාටි ක්‍රීඩාව මේ ඔබ නිකම්ම නිකම් කරාටි කාරෙක්ද? මම කරාටි කාරෙක් නෙවෙයි කරාටි ගුරුවරයෙක්. ඒක තමයි මම ඇහුවේ. මොකද මේ ලංකාව තුළ අපි දකිනවා අනේක විද දුක් විඳින අනේක විද ගැහැට විඳින දක්ෂ ගුරුවරු දක්ෂ දරුවෝ එන්න විදිහක් නැහැ උඩට එන්න විදිහක් නැතුව දඟලන අය ඉන්නවා. ඒකයි මම ඇහුවේ ඒ විදිහට. නමුත් මට හිතෙනවා නිකන් ඔබ බොහොම මේ සුකිත මුදිතව නෙළුම් මලෙන් අර මේ රෝස මල් යහනාවකින් කරාටේ ක්‍රීඩාවට අත තිබ්බද කියලා. හැබැයි ඔබතුමා කිව්වා මුලින්ම මම බොහොම අමාරුවෙන් තමයි මේ ක්‍රීඩාව කරගෙන ගියේ. ඒ නිසා මම මේ ප්‍රශ්න නැවත වරක් අහන්නේ නැහැ. ඒ නිසා මේ අන්තර්ජාතික විදියට කොහොමද සම්බන්ධතාව ගොඩනැගීමේදී ඔබට කවුද උදව් පිටුවහල් වුණේ? අන්තර්ජාතික විදියට මම පරිමර පොහොලින් කටයුතු තරට මට එංගලන්තයට යන්න ලැබුණා. එංගලන්තයෙන් සති දෙකකට පස්සේ ඉතාලියට යන්න ලැබුණා. ඉතාලියේ මම 1993 සිට 93 නොවැම්බර් මාසයේදී අද දක්වා ඉතාලියට පිටිපස්සට වෙනවා. තවරි මර අවුරුද්දට තවතාවක් වගේ තවත් වෙන තාක්ෂණ කරනවා. මට අන්තර්ජාතික වශයෙන් ඇත්තටම මට ඉදිරියට යන වටපිටාව සහ උදව්වත් උදව් දුන්නේ මගේ ආදරණීය බිරිඳ වෙන ඉරෝෂාෂා. එතුමිය තමයි මට ඔයට ලෙටරක් කියන්නුනාම බබි අපි මෙහෙම ලියමු මේ විදිහට කරමු ලෝක එක්සත් කරාටි අධිකාරිය සම්බන්ධ වෙමු මේ දේවල් ඔක්කොම මේ වටපිටාව ගොඩනගන්නේ ඒ ආදරණීය බිරිඳහරා. ඔව් ඉතින් ඇත්තටම කිව්වොත් මේ ඔබ මේ ශාස්ත්‍රයේ කී දෙනෙකුට විතර දීලා තියෙනවද මේ වෙනකොට? ශාස්ත්‍රය නම් එක 18,000 මට දෙන්න පුළුවන් ගුරුකම බොහොම ආදරණීය සමත් කියනවා. ගුරුවරයා ගෝලයා යන අපේ දුරි කියන සම්බන්ධතාවයේ මදිගාව. මොකද මම පුරා යුරෝපීය අවුරුදු 30ක් ජීවත් වෙනකොට මේ ගුරුවරු කොහොමද ක්‍රීඩිකාවත් එක්ක ජීවත් වෙන්නේ? එහෙම නැත්නම් ක්‍රීඩිකාවත් එක්ක තොරව ගුරුවරු කොහොමද දරුවන් එක්ක සුහදශීලීව මොකද හේතුව මේක කරාටි ක්‍රීඩාවක්. මේ තුල භයංකාරයකුත් තියෙනවා කුතුහලයකුත් තියෙනවා. කොයි වෙලාවෙමට ගහයිද දන්නේ නැහැ. අන්න ඒ වගේ තුල ඒ වගේ පරිසරයක් තුල ඔබ කොහොමද මේ දරුවන්ව බොහොම ගුණාත්මක ලෙස ඉක්මීමෙන් මේ ක්‍රීඩාව තුළට යොමු කරන්නේ? මම බොහොම ආදරණීය නිසා කියනවා. මගේ කරාටි යනු ක්‍රීඩාවේ තියෙන ජීවගුණයේ විතරක් නෙවෙයි කියලා මම මෙතන කරු කැම පව ශරීරයේ ව්‍යායාමයක් මම කියලා දෙන්නේ ව්‍යායාම ගැන තේරුමක් නැති ව්‍යායාම මාර්ගයක් මම කියලා දෙන්නේ නැහැ. මම හැම වෙලාවෙම කියන්නේ
මම රෝහණජි මගේ සෙමිනේ එකක් කරන්න දැක් මම හැමෝම කියන්නේ මම රෝහණජි මාන මට කවුරු හරි කැමති නම් රෝහණ මට වල මගේ වයස අවුරුදු 54යි මම කියන සෙමිනේ එකක් කියන්න අවුරුදු 54යි කියන්න බෑ. මම කියන මගේ වයස අවුරුදු 54යි මේක මට එහෙම කිව්වේ එන්නසදී අවුරුදු 54යි කවර කෙනෙක් කැමති නම් මට රෝහණ කියන්න ඔහුලට වැඩිමින් රෝහණයි කියලා කියන්න කැමති නම් මට සෙන්චි කියන්න කැමති නම් මාස්ටර් කියන්න කැමති නම් ශිහාන් කියන්න ශිහාන් කියන්න මොන විදිහකට කමන්න මගෙන් යම් කිසි දෙයක් අරගන්න පුළුවන් නම් ඕගොල්ලන්ට අද අද අරගෙන යන්න කියලා බොහොම ආදරණීය මේ සම්මන්ත්‍රණ ගැන කියනකොට මම මේ පොඩ්ඩක් අහන්නේ මට ඇත්තටම මේ ගැන පොඩි අවබෝධයක් තිබුණ නැහැ මේ ඇත්තටම ඉතාලියෙන් නම් එන්නේ ඔබ විවේකීව ගත කරන්න ඔබට විවේකයක් නැහැ ඇත්ත වශයෙන්ම කියනවනම් මේ 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 සෙග්මන්ට් එක දාගත්තේත් හරි අමාරුයි ඉතින් ඇයි මොකද්ද ඔබතුමා බලාපොරොත්තු වෙන්නේ මම බොහෝම කටුක ලෙස මේ පීඩාව සමහර වෙලාවට බෑ දවසකට පැය 18ක් සේවය කරන අවස්ථාවෙන්ද තියෙනවා සමහර වෙලාවට පැය 12ක් සේවය කරනවා මම පුරා අවුරුදු 12 10ක් අතර කාලයක් දවස ගන්න පැය 12ක් කරා වැඩ කළා කියලා ඒ අතරතුර කාල පරිච්ඡේදවල තමයි මම ව්‍යායාම වල නිරත වෙන්නේ දැන් මම බොහොම නිදහස් හැකියාවක් ලැබුණේ ඒ නිදහස් හැකියාව තුළ නිර්මාණය වුණේ කටක තුළ ගමනක් ආරම්භ ගියේ අද ඒක මල්පල ගැනීලා තියෙනවද අද ඒකේ අවස්ථාව එහෙම තමයි ඔබතුමාල මාස අනිවාර්ය දැන් මේ ඔයගලන්ට පේනවා ඇති මේ ඉස්සරහ තියෙනවා පදක්කම් කීපයක් අතරම කිව්වොත් මේ පදක්කම් තුල මේ මේ කැමරාවට හසු කරගන්න මේ පදක්කම් අතරම කිව්වොත් මේ රෝහණ විජේමාන්න කියන චරිතය තුල ජීවත් වෙන පුංචි මිනිසාගේ දහඩිය මාංශය මම එහෙම කිව්වොත් හරිද රෝහණ විජේමාන්න මහත්මයා මට කියන්නකෝ මේ ලෝක එක්සත් කරාටි අධිකාරී ඒ කියන්නේ WUKF World Union of Karate Federation අතරම මට මේ මොකද කරාටි ෆෙඩරේෂන් කියලන් කිව්වහම ලෝකයේ සම්බන්ධ කරාටි ජීවිතයක් පිළිබඳව අපි අධ්‍යයනය කරලා තියෙන බොහොම අඩුයි. එතකොට ලාංකිකයෙක් වශයෙන් මේක කොහොමද වෙන්නේ කියන මේ මේ මොනවද මොකටද ලැබුණේ මේක මට ඉතාමත්ම කුතුහලයක්. ඒකයි මං කිව්වේ ඔබතුමාව දන්න පිරිස කොයි තරම්ද කියලා මම දන්නේ නැහැ. මට අවශ්‍ය වෙන්නේ මේකේ වටිනාකම මේ දරුවන්ට මේක අද මේ මේ නාලිකාව තුලින් මේක විකාශය කවුරු හරි බැලුවොත් කරාටේ ක්‍රීඩාවට ආස කරන දරුවෙක් බැලුවොත් මෙන්න මෙතෙන්ට මම යනවා මෙන්න මේ ටාගට් එකට මම යනවා කියලා කියන්න මේක ගැන පොඩි හැඳින්වීමක් කරන්න. ලෝක කරාටේ අධිකාරී ශ්‍රී ලංකාවේ බොහොම පිරිස බොහොම අසරණයි. විවෘත ලෝකේ දැකලා නැහැ. විවෘත ලෝකේ දැකලා තියෙන මම චූටි හැඳින්වීමක් කරන්නම්. ලෝක කරාටේ අධිකාරී පහක් තියෙනවා. පහක් එකක් නේ හැබැයි අපේ ශ්‍රී ලංකාවේ හිතේ තියාගන්න එක අධිකාරිය කියලා. ලෝක කරාටේ අධිකාරී පහක් තියෙනවා එකක් WKF එක ලෝකේ තම එක් සංවිධානය. සංවිධානයක් WUKF එක ඔක. ඊට අමතරව රූපෝ එක තියෙනවා World Union Karate Organization. ලෝකේ වේගයෙන් වැඩ කරන ලෝක අධිකාරිය දෙක තියෙන එක WKF එක සහ WUKF එක. WUKF එක යටතේ තමයි ලෝක ශෝතාවේ සහභාගී වෙන්නේ. මොන බරපන්ති යටතේ සහභාගී වෙන්නේ? මම සහභාගී වුණේ මාස්ටර් කප් එක කියන්නේ මාස්ටර් කප් අවුරුදු 45 වැඩි. ගුරුවරු විතරයි මාස්ටර් කප් කියන්නේ එකයි ගුරුවරු සහභාගී වෙන්නේ. 75ට අඩු බරපන්ති. ඇත්තම කියනවනම් මේ මට දැන් කුතුහලයේ ධනවණේම වැඩි වෙනවා. අහන ප්‍රශ්න වැඩි වෙන මොකද හේතුව? බර 75ට අඩු. එතකොට නිකන් හිතන්නකෝ අන්තර්ජාතික ගුරුවරු සාමාන්‍යයෙන් අපි විදේශිකයෙක් ගත්තොත් උසාඩි 6යි 6යි 3යි 6යි 4යි. අති දැවැන්ත විශාල වූ පුද්ගලෙක්. මම හිතනවා රෝණ විජේමාන මහත්මයා ඉතාමත්ම කුඩා මම මේ හැඳින්වීම කරන්නේ කුඩා මිනිස්සෙක්. ඒක ඔබතුමාට බයක් එහෙම දැනෙන්නේ නැද්ද? ඒ ගුරුවරු වුණත් මොන වුණත් දැවැන්ත මිනිස්සෙක් එක්ක මේ සටනක් කරනකොට ඇත්තටම මම ශ්‍රී ලාංකික කියලා කියන බොහොම නිර්භීත ජාතියක් ලෝකේ මොන අංශයකට ගියත් අපි අපේ රජයෝ ට්‍රේනි ඉන්න පිටස විද්‍යාත්මකෙක් වුණත් එහෙමයි වෛද්‍යකෙක් වුණත් එහෙමයි හැම දෙයකටම ඉදිරියෙන් ඉන්නවා හොඳ නරක දෙකටම ඒකෙදි
කිලෝ 75 බරපන්තිය කියනකොට ලෝකේ සමහර තැන්වල ශ්‍රී ලාංකික ආසියාතිකයට සාධාරණීකරණය නැහැ. මට එහා පැත්තේ එකනාගේ බර 75 කියලා එයා අප්ඩේට් කරාට එයාගේ බර කිලෝ 82ක් තිබුණා. එයා පළවෙනියා. ඊට පස්සේ මට කලින් හිටපු එකනාගේ බර 101යි. නමුත් එයා බොරුවට හැම කෙනාම කෑ ගහන හින්දා එයා දුක වැඩි කුඩා කියලා එයා කෑ ගැව හින්දා එයාව ඩිස්කලිෆයි කරා. කළා. ඒ කියන්නේ අන්තර්ජාතික ලෙසත් හොරකම වෙනවා. අන්තර්ජාතික ලෙසත් හොරකම වෙනවා මොකද මට ගුරුවරයෙක් නැහැ. මම තනියෙන් ඉදිරිපත් වෙන්න මට ගුරුවරයෙක් නැහැ. මට කෝච් කෙනෙක් නැහැ. මම තමයි සංවිධානයේ සභාපතිවරයා, කෝච්, ක්‍රීඩක. එතකොට ඒ අනිත් හැබැයි සොයා බලන්න කවුරු හරි කෝච් කෙනෙක් ඉන්නවද? හැබැයි යන්නේ ශ්‍රී ලාංකේය දජේ අරගෙන. මම දැක්කා ඔබතුමාව රූපවාහිනියේදී ඇත්තරම ශ්‍රී ලංකා දජය මේ අත් දෙකෙන් අල්ලගෙන යන වෙලාවේ ඇත්තරම බලන්න මම ඒක කිව්වේ මේ රටේ සම්පත් කොච්චරනම් අපතේ යනවාද. මේ ඇවිල්ලා දෙයක් කරගන්න පුළුවන්කම තිබිච්ච නිසා එතුමා ඒ අවස්ථාව ලබා ගත්තා. මම මේ අතර පොඩ්ඩක් මේක අරගන්න ඇත්තරම මේ මේ අපිට මේක අල්ලන්න ලැබීමත් මම හිතනවා වාසනාවක් කියලා. මොකද හේතුව මේක ලෝකේ දෙවනියට හම්බ වෙච්ච 10 දෙනෙක් විතරයි. ලෝකේ හොඳම 10 දෙනාට හම්බුණ මේ බොක්ස් එක මේ සමරුව. ඒ වගේම බරපන්තියේ තිබිච්ච තරගාවලියේ දෙවනි ස්ථානය ඍදි පදක්ම ලබා ගන්න ඔබතුමා. ඉතින් අපිට මහත් වූ ගෞරවයක්. මේ අතරම මේ මේක මේ අපි දකින්නේ අර මේ WWF එකේ දකිනවා. ඉතින් මේ මේ ඊට පස්සේ මේ අතරම එකක් දැක්කේ මේ දැන් තමයි. ඔබට මම හිතනවා මේ අපේ ශිල්පිය හඳුනා ගැනීම එක ඉතාමත්ම වටිනවා, ලස්සනයි. ඉතින් අපිට මේන්න මේක තමයි. මේ තුල ඉන්න දරුවෝ කොච්චර ආසයිද මේ ක්‍රීඩාව, කරාටේ ක්‍රීඩාව තුල. ඔක ඇඟේ තියෙන උණක් පොඩි කාලෙදිනේ කොළු වයසේදී උණක් එනවා. අන්න ඒ උණට හරියන බෙහෙත් එකක් තමයි මේ අද අපි දෙන්නේ, උත්තේජනයක් දෙන්නේ. ඉතින් ඇත්තම කියනවා නම් මට තව ප්‍රශ්න කිහිපයක් අහන්න තියෙනවා. මේ ඔබට මේ රටේ පිළිගැනීමක් නැද්ද? පිළිගැනීම තියෙනවා මගේ ඒ ගුරු මගේ සංවිධානය තුළ, ගුරුතුමා තුළ, ඔබ සංස්ථාව තුළ. හා වද පිටාවේ ඔබ දන්න හඳුනා අය මට පිළිගැනීමක් තියෙනවා. මම ගත දවසේ ලෝක ශූන්‍යතාවයේදී ඒ දෙවි ස්ථානයේ ගෙන්න ගත්ත දෙන්නම මම මේ මැසේජ් එක මම කියවන්න කලින් විද්‍යුත් මාධ්‍ය හරහා ලෝකේ ඇතුළත තියෙනවා. මම මට ෆොටෝ එකක් අත් ගන්න කෙනෙක් හිටියේ නැහැ. මොකද ඒ අවස්ථාවට සහභාගී වෙන්න මම ෆොටෝ එකක් ලබා ගත්තේ මගේ අන්තර්ජාලයේ ගුරුවරු ටික මේ ෆොටෝ එක ලබා ගත්තේ අන්තර්ජාලය හරහා. ඕක තමයි මේ රටේ ඇත්තම සිද්ධිය. අපේ රටට වටිනා වූ මිනිසුන් නැයි හඳුනා ගන්න බැරි. ක්‍රීඩා අමාත්‍යාංශයේ ඔබට ඔබගේ සහයෝග ක්‍රීඩා අමාත්‍යාංශය තුළින් ඔබතුමාට දෙන සහයෝගය පිළිබඳ සෑහීමකට පත් වෙනවාද? ක්‍රීඩා අමාත්‍යාංශය මොකද දන්නේ? මම ක්‍රීඩා අමාත්‍යාංශයේ අතිපේ තමයි කරාටි පාලක මණ්ඩලයේ තියෙන්නේ. මම මේ වගේ ජයග්‍රහණයක් කරා කියලා මම ක්‍රීඩා අමාත්‍යාංශයට ක්‍රියාත්මක කරාටි පාලක මණ්ඩලයේ දැහැමීම කරා, දැන්වීම කරා. ඒක මොන තරම් දුරට ඒගොල්ලෝ හැඳුන්වනවද කියලා සහ හඳුනා ගත්තද කියලා මම දන්නේ නැහැ. මොකද ක්‍රීඩා කරාටි පාලක මණ්ඩලය තමයි ක්‍රීඩා අමාත්‍යාංශය දැනුවත් කරන්නේ. මම එච්චර දුරට ඒක දන්නේ නැහැ. මොන තරම් දුරට හඳුනා ගත්තද? ඇත්තම ක්‍රීඩා අමාත්‍යාංශය මෙතනට වැදගත් වෙන්නේ නැහැ කියන ඒ වැදගත් වෙන්නේ නැහැ කියන ඇත්තට. මොකද හේතුව අන්තර්ජාතික වශයෙන් වූ ජයග්‍රහණ ලබා ගැනීමේදී මේ රටේ පිපෙන මල් වලට, කුංචි තරු වලට, පිපිච්ච තරු වලට හැමදාම වෙන්නේ ඕක තමයි. හැබැයි අපේ රට තුල යම්කිසි ක්‍රීඩාවකට පිටරට යවුවොත් කවුරු හරි පයින්නවා. මොකක්ද ඒ ගැටලුව? ඒක ඔබතුමාට ඇත්තටම මම මේ පොඩි වෙනත් ප්‍රශ්නයක් අහන්නේ. ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අනුග්‍රහකත්වයේ දීලා යවන ක්‍රීඩාවලදී පණින්න හේතුව මොකද? මේ ඈතකදිත් ඒ වගේ සිද්ධි කීපයක් සිද්ධ වුණා. කනිෂ්ඨ මේ මල්ල ක්‍රීඩා තරගාවලියේදී තුම්පින්ම පයින් හොඳම පින්ම පැනලා තින්නේ
එයා කියලා පත්තරවල ලස්සනට වාර්තා කරනවා. ඒ පොඩි කාලේ ඉඳන්ම විනේද? විනය නිහතමානී 90 හැදෙන දරුවෙක් තවදක්වත් එයාගේ අරුමන නැහැ ක්‍රීඩාව තුළින් වැරදි දෙයක් කරන්න. වැරදි දෙයක් කරන්න කියලා. අනික මොකද මම අක්කත් තනින් රට පැන්න කෙනෙක් එහෙම ගිය කෙනෙක් නෙවෙයි. නෙමෙයි. මගේ හැකියාව තුළින් මගේ වට පිටාව තුළින් මම යුරෝපයට ගිය කෙනෙක්. හැබැයි ඔබතුමා කියනවා ක්‍රීඩා අමාත්‍යාංශයෙන් සහයෝගයක් නැහැ කියලා. ඉතින් මුළු ජීවිත කාලෙම කැප කරලා යම් කිසි අවස්ථාවක් හම්බුනහම ඒ කෙනා බලනවා නම් පැනගන්න එතන වැරද්ද කාගේද? වර්තමානයේ ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ඒ සංවිධානය ක්‍රීඩා අමාත්‍යාංශය යම් තාක්ෂණයකට වගේ කීතුයි. මේ ක්‍රීඩාවට වගේ කියනවා වගේ කීතුයි. දැන් මගේ යටතේ ලෝකයෙන් නියෝජනය කරපු පිරිස ඉන්නවා. ඒ කිසිම කෙනෙකුට කිසිම කෙනෙක් මගේ නමටවත් ශ්‍රී ලාංකික නමටවත් අලාභයක් කළේ නැහැ. මම අරගෙන ගියා අයර්ලන්ඩ් වලට ලෝක ශිෂ්ටාචාරයට මගේ දරුවෙක් විදිකව සහ ගුරුවරු නැවත ශ්‍රී ලංකාවට. ඔබතුමාව ඔබතුමාගේ ගෝලය අන්තර්ජාතික වශයෙන් ජයග්‍රහණ ලැබපු අය ඉන්නවද? ආසියානු ශිෂ්ටාචාරවලදී ජයග්‍රහණ නම් කියන්න පුළුවන්. නම කියන්න පුළුවන්. අද සමහර ගුරුවරු මගෙන් ඈත් වෙලා තියෙනවා. අවශ්‍ය වෙන මට සඳහන්ව සඳහන් කරන්න පුළුවන්. නමුත් ඉතින් මට මේ අනිත් මගේ ගා හරහා ජාත්‍යන්තරයේ තරණය කළ පිළිඳ අද හොඳ තැන් වල ඉන්නේ. ප්‍රතික්‍රියාවක් කරනවා. හොඳ වට පිටාවක් ගොඩනගල තියෙනවා. ජීවිතේ යම් කිසි තාල දුරට හදාගෙන ඔබතුමා එකේ සතුටු වෙනවා. අම බුද්ධිමත් නිරෝගිමත් දක්ෂ ගුරුවරයෝ මේ කරලා තියෙනවා. මම මේ අතුරු ප්‍රශ්නයක් නෙවෙයි. අතර මේක බලන පරිශීලනය කරන කාට හරි අවශ්‍ය වුණොත් ඔබතුමාගේ සංවිධානය තුළ මේ කරාටි ක්‍රීඩාව හදාරන්න අවශ්‍ය වුණොත් ඔබතුමා පණිවිඩයක් නිකුත් කරනවද? අනිවාර්යයෙන්. ස්ථාන තියෙනවද කොහොම හරි දැන අනිවාර්ය ස්ථාන තියෙනවා. කවුරුහරි ක්‍රීඩික ක්‍රීඩිකයෙකුට ඔබතුමාට දරුවෙකුට මෙම ක්‍රීඩාව කරාටි ක්‍රීඩාව හදාරන්න අවශ්‍ය නම් මා යටතේ පවතින ඕනෙන් කඳුරු කඳුරු පන්ති පන්ති තියෙනවා. ඒවට සහභාගී වෙන්න පුළුවන්. එහෙම නැතිනම් කවුරු හරි වෙනත් කරාටි සංවිධාන වෙනත් කරාටි සංවිධානයකට අවශ්‍ය නම් ඒකට පුළුවන් මාත් එක්ක රුධියම සංවාදයේ. මොකද මම ගුරුවරයා මම ප්‍රධානියා එහෙම කියන මේ අර බෙදීමක් පරතරයක් නැහැ. නැහැ. එහෙම කළොත් මේ ක්‍රීඩාව පවතින්නේ නැහැ. පවතින්නේ නැහැ. දක්ෂිත් බී වෙන්නේ නැහැ. ඕන නම් කොහෙතනක වැටෙනවා. එතනින් එහාට යන්න විදිහක් නැහැ. ඔව්. ඇත්තම කියනවනේ අපි ක්‍රීඩාවක් තෝරගන්නකොට විශේෂයෙන්ම පුහුණුකරු වැදගත්. නිර්මාතෘ වැදගත්. එතකොට තමයි අපි මේ ක්‍රීඩාව තුළ දිගු ගමනක් යන්න පුළුවන්. මම මේ අවසාන වශයෙන් ඇත්තම කියනවනම් මට මේ ජයග්‍රහණ තුළ ඔබතුමා ගැන තියෙන්නේ පුදුමාකාර වූ ආඩම්බරයක්. මොකද හේතුව කරාටි ක්‍රීඩාව හෝ මම යම් කිසි දුරට ක්‍රීඩාව මේ වොලිබෝල් ක්‍රීඩාව කරපු කෙනෙක්. ඒකකට මම ආසයි ඔබතුමා වගේ කෙනෙක් මේ ලෝකේ ලංකාව තුල බිහි වෙච්ච එකට. හරි. එතකොට මේකෙදි අම්මගෙන් බීපු මෞකිරි වල ಗುಣ ඉඳලා අද ඔබතුමා ළඟ ඉන්න සියලුම දෙනාටම මේකේ ක්‍රෙඩිට් එක යන්න ඕනේ. ඒක ඔබතුමා මතක් කරා. ඉතින් ඇත්තටම කියනවනම් අන්න ඒ නිසා මේ වටිනා කියන උදේ අපේ රටට ගෙනාවා වගේ තව කෙනෙක් හෙට ගෙනාවොත් ඔබතුමාට ඇත්තටම සතුටු වෙන්න පුළුවන්. එතකොට මම අවසාන වශයෙන් අහනවා. දීර්ඝ නිවාඩුවක් නැහැ, කෙටි නිවාඩුවකට එනවා. ඇවිල්ලා මේ සංවිධානයේ ශක්තිය ඔක්කොම බලනවා. ආ සෙමිනාස්ටි සම්මන්ත්‍රණයක සහභාගී කරලා ඔක්කොම ටික කරනවා. මොනවද අවසාන බලාපොරොත්තු වෙන්නේ? මම අවසාන බලාපොරොත්තුව මේ ලංකා ඉතිහාසයේ කවුරක්වත් ලෝක ශූරත් මන් දන්නේ නැහැ, මට නම් දන්නේ නැහැ. ලෝක ශූර දී කරන්න. ඒ අවස්ථාව මම වගේම තව ලෝක ශූර දී කර ගන්න. දැනට ලංකා බිහි වෙලා ඉන්න ලෝක ශූරයෝ ඔබතුමා විතරද? මම දැනුවත් මට එච්චර දන්නේ නැහැ කියන්නේ. නෑ මම දැනුවත් එච්චරයි. මම හිතනවා ඔව්. අන්තර්ජාතික වශයෙන් ලෝක ශූරයන් බිහිලා තියෙනවා. ලෝක ශූරයෙක් විදියට මේ විදියට බිහිවිච්චි එකම ක්‍රීඩකයා
එකම ලෝක කරාටි අධිකාරිය අධිකාරි යටතේ ලෝක කරාටි අධිකාරියක් සංවිධානය කරපු ඒකේ ෂෝටෝකන්වා වදරේවා බුජෝවා චිතෝල්වා ගුඩෝකන්වේ ලෝකෙට දාන්න ප්‍රධාන ස්ටයිල්ස් ඒවා ලෝක කරාටි අධිකාරියක් සංවිධානය කරනවා ඔය සිනු ස්ටයිල් එක සහ සිනු ලෝකේ රටවල් සහභාගී වෙවි ඒ ලෝක කරාටි අධිකාරිය සංවිධානය කරපු ලෝක ශූරතාවයකදී ලෝකශූරයේ විච මේ අවස්ථම අහල නැහැ මම මෙහෙමයි දැන් අපිට මේ ඔබතුමාට නොලැබිච්ච දේම තව කෙනෙකුට ලැබුණාද දන්නේ නැහැනේ පබ්ලිසිටිය ප්‍රසිද්ධිය සමහර විට එහෙම වෙන්න පුළුවන් නමුත් මා දන්නා තරමින් ඇත්තටම මෙවැනි දෙයකට හිමිකම් කියන්නේ පානදුරේ පුනර්ජීවනයේ නගරය තුළ විහිවිච්චි පාන්දුරු ශාන්ත අන්තෝනි පිරිමි මහවිද්‍යාලයෙන් එළියට ආපු කරාටි ක්‍රීඩකෙක් ඇත්තරම දැවන්ත චරිතයක්. ඉතින් රෝහණ විජේමාන්න කියන කරාටි ගුරුතුමා එහෙම කිව්වොත් නිවැරදි කරාටි ගුරුතුමා අද ලෝකයේ බබලවන්න දෙයක් කරලා තියෙනවා. ඉතින් ඇත්තරම අපි අද මේ සුවිශේෂී වූ පුද්ගලයන් හඳුන්වලා දෙනවා කිව්වහම මම ඒකයි කිව්වේ. ලක්නි ටීවී අපි එකතු වෙලා කරන්නේ සුවිශේෂී ස්ථාන සුවිශේෂී පුද්ගලයන් ජයග්‍රහණ ඒ වගේ දේවල් තමයි අපි මේ හරහා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මෙතුමාට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා මෙවැනි පදක්කම් වලින් මගේ මව්බිම අපේ මව්බිම දිනවන්නේ. ඒ අභිමානය නැති වූ අභිමානයක් නැත්තම් ඒක නැවත හිස්තැනක් නැතුව පුරවන්න ඌට ශක්තිය ධෛර්යය ලැබේවා. ඔහුගේ වටේ ඉන්න සියලුම දෙනාට ඒ ශක්තිය ඌට ලබා දෙන්න හැකියාව ලැබේවා. ඇතරම ඒ වගේම මම කියනවා අපේ ලක්නි ටීවී සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න හොඳ දේ හරි දේ උකහා ගන්න ජීවිතෙත් එක්ක ජීවිතේ විඳින්න. ආයුබෝවන් රෝණු ජීවමත්. ආයුබෝවන්.